මඩ කඩීති වැවුතාවලු වැහි කාලේ පෙන්නාමග නොමග නොවැටි යනතාලේ සිප් කිරිපෙවු उडुमाले अपे गुरु तुमायतामत इसकोले अपे गुरु तुमायतामत इसकोले ගුරුවරුන් දෙවිවරුන් කියලා කට වචනයටත් කියන්නේ ගුරු භූමිකාව ඒ තරම්ම වටින වෘත්තියක් නිසා. එකී වටිනාකමට සැබෑ අරුතක් එක්කල ගුරු භවතුන් පිරිසක් ගැන අපට අහන්න ලැබුණේ පතුල්ල ඌව පරණගම ප්‍රදේශයෙන්. මුදල් මත සියලු දේ තීරණය වන විෂම වූ කාලයක තම දිවියම දරුවන් වෙනුවෙන් කැප කරමින් රාත්‍රියේද ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යන්නට ඌව පරණගම යහල අරාව මහා විද්‍යාලයේ ගුරු භවතුන් වෙරදරනවා. ඊතා ග්‍රාමීය පාසලක් වූ මෙහි බොහෝ දරුවන්ගේ දෙමව්පියන් කෘෂි කර්මාන්තයෙන් තමයි දිවිසරි කරගන්නේ. ඔවුන් විඳින දුක් ගැහැට නිමා කරන්න මේ දරුවන්ගේ ජීවිත එළිය කරන්න මේ රාත්‍රී පාසලෙන් ලැබෙන වටිනාකම නම් අපමණයි. යහන අරාව මහ විදුහලේ විදුහල්පති රෝහණ බණ්ඩාර මහතාගේ මග පෙන්වීමත් ඇතිව පාසලේ ගුරු භවතුන්ගේ අපරිමිත කැපවීමෙන් පාසල් වේලාවෙන් පස්සේ හවස 6 ඉඳන් රෑ 10 වෙනකන්ම පාසලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට නොමිලේ දැනුම බෙදෙනවා. ඒ වගේම තමයි ප්‍රදේශයේ ඉන්න තවත් දක්ෂ ගුරුවරුන් පවා ගෙන්වලා ඔවුන්ගේ දැනුම දරුවන්ට බෙදා දෙන්නේ. සැබෑ නිහතමානී කමකින් තියෙන ආර්ථික අපහසුතා එක්ක මේ අසරණ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මග හැරෙන්න දෙන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් නොවිය යුතු බව පසක් කරමින් තමයි මේ ගුරු භවතුන් තමන්ගේ වෙර වීරිය කැප කිරීම මේ වෙනුවෙන් යොදවන්නේ. ඇත්තටම ගුරු භූමිකාව තුල මෙල මුදල පසෙකලා මෙවන් වටිනාකම් ඉස්මතු වීම සැබෑ ගුරුවරුන් යන වචනයට හරිම අරුතක්. ඇත්තම අපේ සර්ලා මේ රෑ පන්තිය කරන්නේ උදේ කාලේ උගන්වලා ඉවරලා පාසලට අපිව ගෙන්නලා 10 පමණ වරතුර සිදු කරන මේ ක්‍රියාවලිය ඇත්තම ගොඩක් වටිනවා අපිට. සර්ලාට ටීචර්ලාට ගොඩක් ස්තුතියි. ගොඩක් අපහසුතා තියෙන ළමයි තමයි මේ පැත්තේ ඉන්නේ. අපිටත් එහෙමයි පන්තියකටවත් යන්න ගොඩක් අපහසුතා තියෙනවා. මේක අපිට සාමාන්‍ය පෙළට ගොඩක් උදව්වක් වෙලා තියෙනවා. ගුරුවරුන්ට ගොඩක් ස්තුති වෙන්න ඕනි මේ වගේ ලොකු කැපකිරීමක් කරනවට. දෙමව්පියන් මේ කාලේ හැටියට ආර්ථිකයේ බිඳුවෙම තියෙන්නේ. මේ කරන උදව්ව අපේ ළමයිගේ ජීවිතේ अध्यापन इलाक्यं जय गणीम सदा क्रियात्मक सुविशेष यहलरा महाविद्यालय क्रियात्मक අධ්‍යාපනය කියන්නේ ඒක ලබා දීලා මේ ප්‍රදේශය සංවර්ධනය කරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. අන්න මිහිපිට දෙවිවරුන් ගුරුවරු මේ මිල මුදල් වලටවත් මේ වෘත්තීය තා හේතු කරගෙනවත් නෙවෙයි මේ දරුවන්ට අධ්‍යාපනයමයි මේ ජයග්‍රහණය සඳහා තියෙන එකම පිළියම කියලා තීරණය කරලා දවල් කාලයේදී නිවැරදිව ඒ කාලසටහනට අනුව උගන්වනවා විතරක් නෙමෙයි රැටත් ළමයින්ව ඉස්කෝලේට ගෙනල්ලා අතිරේක පන්ති යන වියදම දෙමව්පියන්ට ඉතුරු කරලා දෙන්න ඒ ගුරුවරු Tamange රාත්‍රී කාලයක් දරුවන් වෙනුවෙන් වෙන් කරනවා හිස නමා ආචාර කරන්නට ඕනේ ඒ වගේ දෙවිවරුන් ගුරුවරුන්ට